ravalli kemor ravalli have ravalli wala pote rehan pote ka dinna kale pocha patarken varamale ma deyo ukuru kande kobeyane kukruk kukruk kiyanne गीत अत्र मपटिस्सेला मेहनी महितन सैम शाप अणुव दशक अग भागे एकाले तिबुनु एकाले अणुव दशक अगवेनकोट लंका गीत जनप्रिय गीत धारावे नानाविद विनस्कंगन पटंग काल मे गीते तमय एक वरम अपटहन विनस्माकारी गीते उपालिकांगीत अत्र
පුරෝගාමී කණ්ඩායම් සංගීතඥයෙක්. ඔහු සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ ඩබල් ලීඩ් ගිටාර් වාදකයෙක්. සහ ඔහු හොඳ තනු රචකයෙක්. ඔහුම නිර්මාණය කළ ගීතයක් තමයි මේ තියෙන්නේ. මම හිතනවා මේ ගීතය සැහෙන වෙනස් හැඩයක් මතු කළා 90 දශකයේ අගභාගයේදී. සහ විශේෂයෙන්ම මම හිතනවා ඒ කාලේ ආපු අර කණ්ඩායම් සංගීතයත් එක්ක ජනප්‍රිය කැසට් රැල්ල ඇතුලේ වෙනම පාරකට ගියපු ගීතයක් මේක. ඒ නිසා මම හිතනවා යම් ආකාරයකට උඩුගම් බලා නොවෙතත් වෙන ගඟක් බලා ගියපු වෙන පතයක් බලා ගියපු ගමනක් තිබුණු ගීත ශෛලියක් මේ. ඒ ගීතය පටන් ඔහු මතක් කළ යුතුයි. ඔහු අපාතර නෑ අද. මටත් වරක් දෙවරක් ඔහු මුණ ගැසී තිබෙනවා. කෙසේ වෙතත් මේ ගීතේ මුල් කොටස අර වැදි ගායනාව ඔබ ඉතාම හොඳින් කළා. නමුත් වරක් මා 2005 සිට මේ වැදි ප්‍රජාව සමග විශේෂයෙන්ම බින්තන්නේ වැදි ප්‍රජාව සමග ගුරු වර්ගයේ ප්‍රජාව සමග ඔවුන්ගේ සංගීතය සම්බන්ධව ඔවුන්ගේ ජීවිතය සම්බන්ධව මං යමකාරයක පර්යේෂණයක් කරමින් ඉන්නවා විශේෂම සංගීතය ගැන. ඉතින් වරක් අපේ වැදි නායකතුමා වන්නි ලැත්තන් සමග ඔහු ගැයූ ගීතයක් මා නැවත ගායනා කරද්දී ඔහු කිව්වා යම් තනමක් වෙනස් වෙනවා කියන යම් මට්ටමකට හොඳයි කියලා ඔහු කිව්වේ. කියන මා ගැයූ ගීතය ඔහු ගත්තේ නැහැ එලෙසම. මේ සාමාන්‍ය මමනේ තීන්දුව දෙන්නේ මේ බොහෝ දෙනෙක් හිතන්නේ මම කෙනෙක් ගායනා කරද්දී මම තමයි දෙනු. නමුත් වැදි නායකතුමා මට කිව්වා මා යම් තනමක් කවිතන ගායනා කළා කියලා. ඒක කිව්වයි කියලා. ඉතින් ඇත්තටම සෙලිග්මාන් වෛද්‍ය සෙලිග්මාන් 1911 ලංකාවේ වැදි ප්‍රජාව ගැන ඉතාම පර්යේෂණ කියන්නේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනවා. ඊට කලින් වර්චෝ වගේ පර්යේෂකයොත් ලංකාවේ වැදි ප්‍රජාව ගැන ලෝකේ ඉන්න පැරණිතම ජනවර්ගයක් හැටියට මේ වැදි ප්‍රජාව ගැන පර්යේෂණ සිදු කරනවා. ඉතින් වෛද්‍ය සෙලිග්මාන්ගේ පර්යේෂණයේදී ඔහු ඒ පොතේ වැදි ජන වැදි ගායනා වැදි ගීත ගැන කතා කරනවා. වෛද්‍ය චාල්ස් මයර්ස් එහි ඒ වැදි ගායනාවන් සංගීතාත්මක විශ්ලේෂණය කරනවා. ඉතින් ඇත්තටම වුණේ පසු කාලීනව දැන් මේ කියන්නේ විශේෂයෙන්ම පසු කාලීනව මේ ගීතවලට මේ ගායනා වැදි ගායනාවන්ට ඒවා අපි එක්ක හින්දුස්ථානි ක්‍රමයට රිංගෙව්වා. එතකොට ඒ අලංකාරාදිය දාලා අපි මේක වෙනස් කළා. ඉතින් ඒ අපේ ආදි මානවයන් මේ වැදි ප්‍රජාව මේ ඔවුන් කියන්නේ මේක මේ අපේ ගායනා නොවේ කියලා. නමුත් ඒක වෙනම කාරණයක්. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි ඒ ප්‍රාකෘත ප්‍රකාශනය. කියන්නේ ඔවුන්ගේ ප්‍රාකෘත ප්‍රකාශනය යම් ආකාරයක සංගීතාත්මක ලෙස වර්ණගීම තමයි සංගීතඥයන්ගේ වගකීම. ඒක එහෙම හිතන්නත් පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මා හිතන්නේ පළමු කොටස ඔබ අපේ සංගීත පද්ධතිය අනුව ඉතාම හොඳින් ගායනා කළා. නමුත් ඔවුන්ගේ සංගීත පද්ධතිය අනුව මෙතන අද එතුමා හිටියා නම් අපේ නායකතුමා මා හිතනවා අපේ නායකතුමා කියන්නේ ඔබ හිටියා නම් එහෙම වන්නි ලැත්තන් මගේ ගායනාවක් ගැන ඔහුගේ අදහසක් හෝ පළ කළ නිසා මා කියන්නේ ඔහුටත් හොඳට ගායනාට පුළුවන්. අපි නදීක මාත්මා අපි වැදි නායකතුමා නොවේ. නමුත් ඒ ගීතය අපිටත් අසන්න පුළුවන් කියන දේ මේ මොහොතේ මතක් කරන්න ඕනේ. නෑ නෑ මා ඊටම මා ඒකට යන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඒ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම ඊටම අසීරුයි. මොකද ඒ ස්වර ස්ථාන හඳුනා ගැනීම වෙනම විද්‍යාවක්. ඉතින් ඒ නිසා වඩාත්ම පහසු දේ තමයි අපි පසු කාලීනව කළේ. විශේෂයෙන්ම 70 ගණන් වලට පස්සේ මේ එකතු කරපු ජනගායනාවල ඒ ජනගායනාව පවා අපි හින්දුස්ථානි ක්‍රමයට වරණැගුවා. ඒකට මේ අලංකාර ආදී පැරණි ගීවල ජනගීවල තියෙන අලංකාර නොවේ. එම හින්දුස්ථානි ජනගී අලංකාර. ඉතින් කෙසේ වෙතත් ඒ අපේ ක්‍රමයට එහෙම නැත්නම් අපිට අසාපෘතු ක්‍රමයට ඔබ නිට්ටාවටම ගායනා කළා. ඒ නිසා ඒක කිසි විවාදයක් නැහැ. ඉතාම හොඳ ආරම්භයක්. ගීතය ඇතුලේ මා හිතනවා ඔබ අර මාත්‍රා තුල දෙවරක් අලංකාර කිරීම මාත්‍රා තුන වගේ ඉතාම හොඳට කළා. මා හිතනවා ඉතාම හොඳ ගැයීමක් මෙය. මට කියන්න අවශ්‍ය උනේ ඒ ගීතය ඔබ මා හිතනවා අරගෙන ගියා වෙන මානයක විශේෂම අපේ සංගීතඥින් එක. මා හිතනවා මේ මා ඉඩ දෙනවා අපේ සගයට මේ චාපට කියන්නට. මට හිතිච්චයක් තිබුණා අර ඒ රොක්මය මූඩිකාවකට නැත්නම් ඒ චලිතයට ආපු වෙලාවේ මට හිතෙනවා තව හාමනිස් දෙයක් එකතු වුණා නම් එහෙම ඒක තමයි වියුතුව තිබුණේ කියලා. මොකද ඒකෙන් තමයි මේ හැඩේ එන්නේ. මම හිතනවා ඔබටත් ඒ ගැන කියන්නට යමක් ඇති. කෙසේ වෙතත් මා හිතනවා හොඳින් ගායනා කළා. මේ වැදි අපේ ලංකාවේ පැරණි වැද්දන්ගේ ගායනාවන් මා හිතනවා ලෝකේ තියෙන අදට ඉතුරු වෙලා තිබෙන ඉපැරණිම ජනවර්ගවල ගායනාවක් ලෝකෙම තියෙන. ඒ නිසා ඒවා හොයලා බලන ඔය විදිහට ගායනා කරන එක ගැන අපි සතුටු වෙනවා. ඔබට ශුභ පතනවා. ස්තුතියි සර්.
සඳලි මං හිතන්නේ නදීක සංගීතමය විදිහටත් විතරක් නෙමෙයි මං හිතන්නේ මානව විද්‍යාත්මක විදිහටත් ලොකු අර්ථකථනයක් ගේන උත්සාහ කරා මේක ඇතුලේ මං ඒ සියල්ලම පිළිගන්නවා දැන් අර නදී කිව්වා වගේ අර මේ මේක අපි භාවිතා කරන සංගීත පද්ධතියට ගෙන එම තමයි මං හිතන්නේ දැන් මේ 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 ගීතය ගත්තත් නදීක මං හිතන්නේ මේ 90න් පස්සේ 2000 මූලික විදිහට ජන සංගීතය නැවත පොප් තලයකට ගෙන එන්නට කරපු එක මැදිහත් වීමක් තමයි මේ ගීතේ මොකද ඊට පස්සේ ඇති වෙච්ච කණ්ඩායම් එහෙම නැත්නම් ගායක යුගලයන් ගොඩක් 2000න් පස්සේ ඒගොල්ලෝ ගොඩක් අය උත්සාහ කරා ජන සංගීත රටාව කොහොමද පොප් කරණය කරන්නේ එහෙම නැත්නම් කොහොමද පොප් විදිහට මේක ඉස්සරහට ගේන්නේ කියලා මං හිතනවා සහෝදර කිව්වේ තමයි හොඳ ඒක 90ේ මුල පටන් ගත්ත ශක්තිය ඇන්තනි සුරේන්ද්‍ර ආනන්ද පෙරේරා හරි හරි මං කියන්නේ ඒකේ එක කොටසක් තමයි මේ ගීතයත් කියලා මං යෝජනා කරනවා මං හිතන්නේ ඒක තමයි يعني මේ මේ සංගීත රටාව නාද පද්ධතිය අලුත් විදිහට ඉලෙක්ට්‍රික් ගිටාර්ස් ගහලා මේවා කරලා බේස් ගහලා මේක හදපු එකෙන් තමයි මේක නැවත ස්පාර්ක් උනේ ඒකේ හොඳ නරක අපි වෙන වෙලාවක වෙන දවසක කතා කරමු ඔව් ඔයා සඳලි හරි නාට්‍යානුසාරී සාරයක් තමයි ඔයාගේ වෝකල්ස් වල තිබුණේ ඔයා මේකට කියන්නේ ඩ්‍රැමටයිස් කරලා තිබුණා يعني වෝකලි කියන්නේ වා මෙතන දඟලන්න ගියේ නැහැ එහෙම නෙමෙයි මම කියන්නේ නමුත් ඔයා වොයිස් එක හැසිරවීම යම් මේ ගීතයේ තියෙන ප්‍රාථමික يعني නදීක මතු කරපු ප්‍රාථමික නාද රටාවර ටිකක් සමාන අප්‍රෝච් එකක් කරන් තිනවා කියලා මට හිතෙනවා يعني උච්චාරණය කරන හැටි ශබ්දය කන්ට්‍රෝල් කරන හැටි තුල ඒක තමයි නදීකගේ මේ 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 ඇනලිසිස් එකෙන් මට පේන දේ හොඳයි ඔයා ගායනය හොඳයි ගායනය ගැන මම හිතනවා ප්‍රේක්ෂකයෝ හොඳ නැනවත් තීරණයක් ගනී කියලා වර සුබපතනවා බොහොම ස්තුතියි සමිත මහත්මිය ඔබතුමිය ඩ්‍රීම්ස් ලා වැඩසටහන මේ අපි කරනවා සජීව ලෙස අපි කියමු ඉක්මනින් කියමු මම හිතනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හරි වටිනවා මම ඒක තමයි මුලින්ම කිව්වේ මේ පැත්තෙන් මොහු මේ පැත්තෙන් මොහු ගොඩක් දේවල් මේ අවස්ථාවේදී ඔයා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා ඒව හරි වටිනවා ඉතින් මේ ඒ දේවල් හැමදාම ඔයාගේ ජීවිතේ තියාගන්න මම මේ අවස්ථාවේදී කියනවා මම එදා ඔය අවුට් වුණ දවසේ ගොඩක් දුක හිතුණා ඒත් මේ තරඟයේ ස්වභාවය අද දවසේදීත් මම හිතනවා හොඳින් ගායනා කරා කියලා බලමු අපි ප්‍රේක්ෂකයන් කොහොමද ඔයාලට කැමැත දීලා තියෙන්නේ කියලා බොහොම ස්තුතියි ඉන්ද්‍රතප මහත්මයා ඔබ සතුව පමණයි ප්‍රසාද මනාපයක් තිබෙන්නේ ඔබතුමාගේ තීරණය මොකක්ද ප්‍රසාද මනාපය ලබා දෙනවද 10% නැහැ Derana, Dream Star.